නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්‍යක් සම්බුද්ධ රාජෝත්තමයාණන් වහන්සේට අපගේ නමස්කාරයම වේවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ලංකාදීප ඔන්ලයින් පෝදාවත උතුම් දේශනාව ශ්‍රවණය කරන්නටයි කවුරුත් දැන් සූදානම්ව සිටින්නේ. අද පෝදාවත මේ දේශනාව තුළ සාකච්ඡා කරන්නේ පොසොන්පුර පසළොස්වක පොහොය දවස සම්බන්ධවයි. පින්තුනි, දොළොස් පොහොය අතරින් ලක්වාසි බෞද්ධ අපට ඉතාමත්ම වැදගත්ම පුරපසළොස්වක පොහොයක් වශයෙන් තමයි පොසොන්පුර පසළොස්වක පොහොය දවස අපි සලකන්නේ. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා වසර 236ක් ගත වන වර්ෂයේදී මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු දූත පිරිස විසින් ලංකාද්වීපයට උතුම් වූ ඒ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය රැගෙන එනු ලැබුවේ අද වන් වූ පොසොන්පුර පසළොස්වක පොහොය දවසයි. ඉතින් මේ උතුම් පුර පසළොස්වක පොහොය දවස විශේෂයෙන්ම ලක්වාසී අපට සුවිශේෂී පොහොය දවසක්ම බවට පත් වෙන්නේ මේ උතුම් පුර පසළොස්වක පොහෝදා සිද්ධ වුණු ඒ මහින්දාගමනය කියන මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු ඒ උතුම් මහරහතන් වහන්සේලාගේ ආගමනයත් සමගින් අපේ සිංහල ජාතියේ සංස්කෘතිය නවම මාවතකට යොමු වෙච්ච නිසායි. අද දක්වාම අපි අතර මේ පැවතගෙන එන සිංහල බෞද්ධ සංස්කෘතියේ මූලාරම්භය සිද්ධ වුණේ ඇත වශයෙන්ම මේ පොසොන්පුර පසළොස්වක පොහෝදා සිද්ධ වුණු මහින්දාගමනයත් එක්කමයි. පින්තුනේ, බුදුරජාණන් වහන්සේ පිරිනිවීමට පත් වෙලා වසර 236ක් ගත වෙන මොහොතේ දඹදිව රාජ්‍යපාලනය කළ ධර්මාශෝක මහ රජතුමා විසින් එතුමාණන්ගේ ඒ රාජ්‍ය අනුග්‍රහය මත මුගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ ඇතුළු දහසක් මහරහතන් වහන්සේලාගේ මූලිකත්වයෙන් තුන්වන ධර්ම සංගායනාව සිද්ධ කළා. මේ ධර්ම සංගායනාවේදී මෙතෙක් බුද්ධ වචනේ වශයෙන් සංග්‍රහ වී තිබුණු සූත්‍ර සහ විනය කියන පිටකද්වේට අමතරව අභිධර්ම පිටක දේශනාවද සහිතව බුද්ධ වචනය සූත්‍ර විනය අභිධර්මයේ හැටියට තුන් පිටකයක් බවට පත් කළා. මෙසේ සංගායනා කළා වූ උතුම් තේරවාදී බුද්ධ ධර්මය ඒ ධර්මාශෝක මහරජතුමාගේ රාජ්‍ය අනුග්‍රහය යටතේ නව රට වෙත සසුන් සන්නිවේදනය කිරීම, එහෙම නැත්නම් ධර්ම සන්නිවේදනය කිරීම සිද්ධ කෙරුණා. එහි එක පියවරක් වශයෙන් තමයි ධර්මාශෝක මහරජතුමාගේම පුත්‍රයෙකු මහින්ද මහරහතන් වහන්සේ ඇතුළු ඒ මහරහතන් වහන්සේලා සහිත දූත පිරිස ලංකාද්වීපයට පොසොන්පුර පසළොස්වක පොහොය දවසකදී වැඩම කරන්නේ. ඒ වෙනකොට ලංකාද්වීපයේහි රාජ්‍යපාලනය කළේ දේවානම්පියතිස්ස මහරජතුමා. දේවානම්පියතිස්ස මහරජතුමාට මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු මේ දූත පිරිස මුණ ගැසෙන්නේ අනුරාධපුරයේ අද අපි මිහින්තලාව වශයෙන් හඳුන්වන ප්‍රදේශයේදී. එතනදී අපේ ඓතිහාසික තොරතුරු වලට අනුව සඳහන් වන්නේ එදින ලංකාවේහි රාජකීය උත්සවයක් පැවතුණා. රජතුමා ඇතුළු රාජකීයයන් මුවදඩේමේ යමින් හිටපු දවසක්. ඒ මුවදඩේමේ යමින් ඉන්න අතරතුරේ තමයි දේවානම්පියතිස්ස මහරජතුමාණන්ට මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු මේ භික්ෂු පිරිස මුණ ගැසෙන්නේ. ඔවුන් දැන හඳුනා ගැනීමෙන් සඳහා මිහිඳු මහරහතන් වහන්සේ විසින් තම පිරිස හඳුන්වලා දුන්නා. සමනා මයං මහරජ ධම්මරාජස්ස ශාවකා, මහරජතුමනි, අපි ධර්මරාජ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙමු. තවේව අනුකම්පාය ජම්බුදීපා ඉදාගතා, නුඹලාට අනුකම්පා පිණිසයි අපි දඹදිව් තලේ ඉඳලා මෙහි වැඩම කළේ කියලා. එයින් දේවානම්පියතිස්ස මහරජතුමා මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස හොඳින් දැන හඳුනාගෙන
උන්වහන්සේලා කෙරෙහි පැහැදිලා ඒ මිහිඳු මහරහතන් වහන්සේ විසින් අඹගසක් මුල් කොටගෙන දේවානම්පියතිස්ස රජතුමාගේ නුවණැති බව තේරුම්ගෙන එතුමානන්ට චුල්ලහත්ති පදූපම කියන සූත්‍ර දේශනාව සිද්ධ කරලා මුල් වරට බුද්ධ වචනය මේ ලක්දිව වාසී කෙනෙකු වෙනුවෙන් දේශනා කළා. ඒ චුල්ලහත්ති පදූපම දේශනාව ශ්‍රවණය කිරීමෙන් තෙරුවන හොඳින් හඳුනාගෙන චතුරාර්ය සත්‍ය ධර්මයේ සහිත වූ මේ දර්ශනය හොඳින් හඳුනාගෙන නිර්වාණගාමී ප්‍රතිපදාව හොඳ හැටි හඳුනාගෙන දේවානම්පියතිස්ස රජතුමා තිසරණ සරණෙහි පිහිටියා. ඉන් අනතුරුව දේවානම්පියතිස්ස රජතුමාගේ ආරාධනෙන් පසුදා අනුරාධපුරයේහි ඒ රාජකීය භූමියට වැඩම කළාට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මුල්ම ඉඩම හැටියට ඉඩ කඩක් හැටියට මහමෙවුනා උයන පූජා කළා. මහමෙවුනා උයන මූලික කරගෙන ශ්‍රී මහා බෝධීන් වහන්සේ, රුවන්වැලි මහා චෛත්‍යරාජයන් වහන්සේ, එවාගේම තූපාරාම චෛත්‍යරාජයන් වහන්සේ ඇතුළු මහා විහාරයට අයත් ඒ ආරාම සංකීර්ණයේ වෙනුවෙන් භූමිය වෙන් කරවාගෙන මහා විහාර ප්‍රතිෂ්ඨාපනය සිද්ධ වුණා. මහා විහාරය මුල් කරගෙන ලංකාවේ එදා සිට අද දක්වාම මේ පැවතගෙන ආවා වූ සිංහල බෞද්ධ සංස්කෘතිය මේ දක්වා පැවතගෙනීම සඳහා මේ භූමිය අපට කේන්ද්‍රීය ස්ථානයක් බවට පත් වුණා. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාද්වීපයේහි මහරජතුමා ඇතුළු රාජකීයයන් තෙරුවන් සරණේ පිහිටියාට අනතුරුව මේ ලක්වැසියන් වෙනුවෙන් විශේෂයෙන්ම පව පින යනු කුමක්ද යන්න පෙන්වා දෙමින් දහම් දේශනා කරමින් ඉදින් නොබෝ කලකට පසුව විශේෂයෙන්ම ලංකාවේ අරිට්ට කුමාරයා ඇතුළු සිංහල කුමාරවරු මේ ශාසනයෙහි පැවිදි කරවලා විනය සංගායනාවක්ද සිද්ධ කරලා මේ ශාසන ප්‍රතිෂ්ඨාපනය ලංකාව තුළ නිසි ආකාරයෙන් ස්ථාපනය කළා. ඒක නිසා අපට මේ අපේ ඉතිහාසය පුරා ලැබිච්ච හොඳම වටිනාම ත්‍යාගය තමයි මහින්දාගමනය තුළින් සිදු වුණු බුදුදහමේ ලාභය. ඒක නිසා පින්වත්නි මේ මහින්දාගමනයේහි ඓතිහාසික සිදුවීම සිහිපත් කරන මේ උතුම් පොසොන් පොහෝදා අපි කවුරුත් දාන, ශීල, භාවනාදී කුසල ධර්මයන්වල නිරත වෙමින් එවාගේම ප්‍රාණඝාතාදී අකුසලයන්ගෙන් ඈත් වෙලා අපේ ජීවිතයෙන් සම්පූර්ණයෙන්ම පාපය ඉවත්කොට කුසලයට අපේ ජීවිතය යොමු කරවාගෙන අපේ සිත හොඳ හැටි පාලනය කරවාගෙන මේ සම්බුද්ධ ශාසනය උගන්වන විදර්ශනා ප්‍රතිපදාව ප්‍රතිඵල ලබන්නට අපි හොඳින් හික්මෙමුයි කියන බව සිහිපත් කරමින් අපි අපේ පොහොය වර්ණනාව සමාප්ත කරනවා. හැම දිනාටම උතුම් තෙරුවනේ අනන්ත ගුණ බලයෙන් යහපතක් ශෙතක් ශාන්තියක්ම සැලසෙත්වා. හැම දිනාටම මේ සම්බුද්ධ ශාසනය තුළම උතුම් ධර්මාවබෝධයම වේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් වූ ලංකාදීප ඔන්ලයින් පෝදාවත ශ්‍රවණය කළ පින්වත් හැම දිනාටම උතුම් නිර්වාණාවබෝධයම සැලසේවා කියා අපි අවසන් වශයෙන් ප්‍රාර්ථනා කරනවා. හැමට තෙරුවන් සරණයි.